මම මේ 12 වෙනිදා මගේ ධූරය බාරගන්න අවස්ථාවේදී මගේ නිලකාම්රයට ආව වෙලාවේ අනපේක්ෂිත ආකාරයට ගොනු ගොඩාක් තිබෙනවා දැක්කා. මේ අවස්ථාවේදී ඇත්තටම මම ඒ ගොනු තුල අතරමං වුණා. අතරමං වෙලා මට දැනග මට මමද මම අලුත් ආයතනයකට ආවේ. එතකොට මම මේ හෑන්ඩ් ඕවර් ටේක් ඕවර් එකක් කරන්න ඕනේ. ඉතින් මෙම මෙච්චර ප්‍රමාණයක් කොහොමද මම ටේක් ඕවර් කරන්නේ කියන ප්‍රශ්නේ ඇති වුණා. ඉතින් ඒ ටේක් ඕවර් එක කරන්න මට යාන්ත්‍රණ ටිකක් මොනා හරි මෙහෙවන්න අවශ්‍යතාවයක් කරන්න වුණා. ඉතින් පහුගිය දවස්වල රෑ දවල් මහන්සි වෙලා එම යාන්ත්‍රණ ක්‍රියාත්මක කළා. මෙම ටේක් ඕවර් එක කරන්න මම ලෑස්ති කරලා තියෙනවා. මේ වන විට අප රටේ බහුතරයකගේ වැඩි අවධානය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු වී තිබෙනවා. ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ අප වෙත ලැබී ඇති පැමිණිලි සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සාධාරණ අපක්ෂපාති සහ විනිවිදභාවයෙන් යුක්තව කාර්යක්ෂමව කළ යුතු බවයි. අද දින මේ ආකාරයෙන් ඔබ වෙත අදහස් දක්වන්නේ අපගේ ඉදිරි ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහායි. මා අධ්‍යක්ෂක ජනරාල් ධුරේ වැඩබාරගෙන අදට දින 7යි. මා වැඩබාරගත්තේ දැඩි අභියෝගාත්මක අවස්ථාවක. මම රජයෙන් වැටුප් ලබන රජයේ සේවකයෙක්. මම මෙම ධුරය බාර ගැනීමට පෙර මෙම කොමිසමේ සිටින්නා වූ ඇතැම් නිලධාරීන් විෂමාචාරී ක්‍රියාවලිය යෙදෙන බව දැනගන්නට ලැබුණා. මෙම ආයතනය තමයි මගේ දෙවැනි නිවස. මාගේ නිවසේ කුණු දූවිලි වලින් තොරව පවිත්‍රව තිබිය යුතුයි. මාගේ නිවසත් එහි වාසය කරන නිවැසියනුත් අපවිත්‍ර නම් මාගේ යුතුකම හා වගකීම වන්නේ පළමුව මාගේ නිවස පිරිසිදු කොට දෙවනුව අසල්වැසියන්ගේ නිවස තුළට එබී බැලීමයි. මාගේ ආයතනයේ කවර හෝ තනතුරක් දරන කුමන තරාතිරමක හෝ නිලධාරියෙක් හෝ නිලධාරිනියක් තමන්ගේ රාජකාරී පරාසය තුළ කිසියම් විෂමාචාර ක්‍රියාවක නිරත වී ඇති බවට තහවරු වී තිබේ නම් එසේ තොරතුරු තිබේ නම් ඒ තොරතුරු සත්‍ය සහ නිවැරදි බවට ඔප්පු කිරීමට හැකියාවක් ඇත්තේ නම් දෙවරක් නොසිතා එය නොපමාව මා වෙත දන්වන්න. එසේ දන්වීමට ඔබ මහජනතාව දැනුවත් කරන්න. ඒ සඳහා මහජනතාව වෙත හෙට සිට දුරකථන අංකයක් සහ ඊමේල් අංකයක් විවෘත වෙනවා. එහි අංකය 0777611954. ආපහු කියන්නම් 0777611954. එසේම ඊමේල් ලිපිනය වන්නේ dgbribery@gmail.com dgbribery@gmail.com බව කරුණාකර මහජනතාව දැනුවත් කරන්න. මේ දුරකථන අංකය භාවිතා කළ හැක්කේ මෙම කොමිෂන් සභාවේ නිලධාරීන් සම්බන්ධයෙන් මා දැනුවත් කිරීමට පමණයි. මෙම දුරකථන අංකයට සහ ඊමේල් අංකයට ලැබෙන ඇබතුම් හා දැනුම් දීම් වලට මා පෞද්ගලිකව පිළිතුරු ලබා දෙනවා. යම් හේතුවක් නිසා මම කාර්ය බහුල නම් මාගේ කාර්යාලයේ නිලධාරී මහත්තයෙකු හෝ මහත්මියකු විසින් ඔබව අමතනු ලැබිය හැකි. හොඳින් මතක තබා ගන්න. මෙම දුරකථන අංකය භාවිතා කළ යුත්තේ මෙම කොමිෂන් සභාවේ නිලධාරීන් සම්බන්ධව දැනුම් දීම සඳහා පමණක් බව. වෙනත් කිසිම දෙයකට මෙම දුරකථන අංකය භාවිතා නොකරන ලෙස කරුණාකර මහජනතාව දැනුවත් කරන්න. ඉහත කරුණට අමතරව ඔබතුමන්ලාටද මෙම අංකය පාවිච්චි කළ නොහැකි බව සලකන්න. මා ඔබ සියලු දෙනාටම දැඩිවම අවධාරණය කර සිටිනවා. යම් අයකු විසින් මෙම වරප්‍රසාදය අනිසි ලෙස භාවිතා කළොත් ඒ දුරකථන සංවාදනය
මා විසන්ධි කරන බවට. ඔබ විසින් දෙන ලද තොරතුරු සත්‍ය හා නිවැරදි නම් කොමිසමේ නිලධාරීන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය තරාතිරම නොබලා නොපමාව කිසිම පැකලීමකින් තොරව කාර්යක්ෂමව ඉටු කරන බව මා සහතික වෙනවා. මේ වන විට අධ්‍යක්ෂක ජෙනරාල් කාර්යාලයේ නඩුගොඩු 1600 පමණ ප්‍රමාණයක් ඒකරාශි වී තිබෙනවා. එසේ ඒකරාශි වීමට හේතුව සම්බන්ධයෙන් නිසි පරිදි සොයා බැලීමකින් තොරව මට මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ නොහැකි. අධ්‍යක්ෂක ජෙනරාල් කාර්යාලයට ලැබුණු සහ කාර්යාලය හරහා ආපසු යැවිය යුතු ගොනු සියල්ල අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ නිගමනයන්ට හා තීරණයට යටත් විය යුතුයි. මේ හා විශාල සංඛ්‍යාවක් ගොනු මට තනිවම කළ නොහැකි. එම නිසා මා විසින් පැහැදිලි යාන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක කළා. එනම් මා මෙම ධූරයේ බාරගත් දින දක්වා ඒක රාශි වී තිබූ ගොනුත්, දෙවනුව මා මෙම ධූරයේ බාරගත් පසු ලැබුණු ගොනුත් ආදී වශයෙන්ය. මා මුලින් සඳහන් කළ ගොනු සම්බන්ධයෙන් නීති නිලධාරීන් 16 දෙනෙකුගේ S32ක් AT32ක් දිවාරෑ නොබලා ක්‍රියාත්මක වෙනවා. සියලු දෙනාම කණ්ඩායම් හැඟීමෙන් යුතුව වගකීමෙන් හා කැපවීමෙන් මගේ සූක්ෂම අධීක්ෂණය යටතේ මෙම ගොනු කළමනාකරණය කරනවා. මෙලෙස ක්‍රියාත්මක වී දින 6ක් ඇතුළත ගොනු 423ක් ඉදිරි කටයුතු සඳහා අදාළ අංශවලට නිකුත්කට තිබෙනවා. ගොනු 525ක් මාගේ අත්සමට පිළියල කර තිබෙනවා. ඒ අනුව දැනට අපි 948ක පමණ සම්පූර්ණයෙන්ම ඉවර නෙමේ. නමුත් එම 1600 ගොනු වලින් 948ක් දැනට අපි බලාගෙන තිබෙනවා. දෙවන යාන්ත්‍රණය, ඒ අපේ මම දැන් පැහැදිලි කරේ ඔබලාට මගේ පළවෙනි යාන්ත්‍රණය. දෙවැනි යාන්ත්‍රණය, ඒ කියන්නේ මම වැඩ බාරගත් දිනේ සිට ලැබුණු පැමිණිලි සම්බන්ධව මා විසින්ම කළ යුතුයි. එනම් මා වැඩ බාරගත් දිනේ සිට ලැබුණු ගොනුවලට මා ඍජුවම වගකිව යුතුයි. ඔබට මා මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි, මෙම කොමිෂන් සභාවේ විමර්ශන පොලිස් දෙපාර්තමේන්තුවේ විමර්ශන වලට වඩා වෙනස් බව. කොමිෂන් සභා පනතේ 4 වගන්තිය ප්‍රකාරව දැනුම් දීමක් ලැබුණු විගසම එම කොමිෂන් සභාව වෙත එය ඉදිරිපත් කර විමර්ශන සිදු කිරීම සඳහා කොමිෂන් සභාවේ නියෝගයක් ගත යුතුය. එම නියෝගය ලද පසුව අධ්‍යක්ෂක ජෙනරාල් වරිය වශයෙන් මා විසින් ඉදිරි කටයුතු කරගෙන යබනවා. මේ සඳහා යම් කිසි කාලයක් ගතවන බව සිහිපත් කරන්න ඕන. මේ සම්බන්ධයෙන් මා වග කියන බවද ස්ථිරවම ප්‍රකාශ කර සිටිනවා. තවදුරටත් මා ප්‍රකාශ කරන්න කැමති, අපට, ඒ කියන්නේ මෙම කොමිෂන් සභාවට විමර්ශනය කරන ලෙස ඉල්ලමින් එවන පැමිණිතිරි බහුතරයක් ඉඩම් ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, පෞද්ගලික පරිගැනීම්, ස්ත්‍රී දූෂණ ආදිය වන වග. මෙම කොමිෂම පෞද්ගලික ප්‍රශ්නවලට පිළිතුර දෙන තැනක් නොවන බව කරුණාකර මහජනතාව දැනුවත් කරන්න. මෙම කොමිෂමට විමර්ශනයට කිරීමට බලය ඇත්තේ අල්ලස්, දූෂණ හෝ අනිසි ලෙස රැස්කරගත් වත්කම් සම්බන්ධයෙන් පමණි. ඔබ මා සමග අනිවාර්යයෙන්ම එකඟ වෙනවා ඇති. මේ වන විට අල්ලස් හා දූෂණය අතු ඉති වැඩි ගිය මහා වෘක්ෂයක් බවට පත්වී අවසාන බවට මා පැවසුවහොත් මට අවශ්‍ය වන්නේ අතුරිකිලි කපා දමා එම ගසට නැවත දළු ලෑමට අවස්ථාව සලසා දීමට නොවේ. එම ගස සහමුලින්ම විනාශ කර දැමීමටයි. ඒ නිසා මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ මේ රට අල්ලස් හා දූෂණයෙන් තොර රටක් බවට පත්කිරීමට අපට සහාය දෙන ලෙසයි. මෙය මාගේ මෙන්ම ඔබගේත් වගකීම බව අමතක කරන්න එපා. අපගේ මව්බිම තුළ අල්ලස් සහ දූෂණ අපරාධ ශුන්‍ය තත්ත්වයකින් පවත්වාගෙන යාමට වාතාවරණයක් ඇති කළ යුතුයි. ඒ අනුව මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා
අල්ලසිකින් සහ දූෂණයෙන් තොර සමාජයක් ඇතිකිරීමට මට සහයෝගය දක්වන ලෙස.